එක්කෝ දැඩි සංචරණ සීමා දාන්න උන එහෙම නැත්නම් එන්නත දෙන්න උන නමුත් රජය දෙකම හරියට කෙරුවේ නැහැ දැන් අපි කියපු දේ ඇත්ත වුණ බව ඔප්පු වුණා මේ මාසේ 13 වෙනිදා රජය ලෝක බැංකුවත් එක්ක ගිවිස ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 80.5ක් ණයක් අරගෙන කොවිඩ් නැත මිලදී ගන්න. ඉතින් අවුරුද්දක් ඉස්සේ රජය මේක කිව්වේ නැහැ. රජය කිව්වා අපිට අවශ්‍ය මුදල් තියෙනවා. අපි යනුම් කරලා තියෙන කියලා. නමුත් මේ මාසේ 13 වෙනිදා තමයි ලෝක බැංකුවත් එක්ක ගිසුවක් අස්සම් කරලා ඒ අවශ්‍ය මුදල් ටික ලබා ගත්තා. මේ එන්නත් අපිට කිසිම කරදරයක් නැතුව ඉන්දියාවෙන් ගන්න තිබුණා. අපි ඇනෝම් කළා මුදල් ගෙවුවා නම් මොකද ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් 140ක් අපට ඇනේ කෙරුවා. ඉතින් අසල්වැසි මිත්‍ර රටක් හැටියට අපි ඇනෝම් කළා මුදල් ගෙවුවා නම් මේ එන්නත දැන්ට මාස 6කට කලින් ගන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඉන්දියාවත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත පෝට් සිටි එක ගැන සහ විවිධ ප්‍රශ්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඉන්දියාව නිහඬ වෙටියා අපිට සහයෝගය දුන්නේ නැහැ. ඉතින් මේ හැම අතින්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජනතාව ආරක්ෂා කිරීම පැත්තෙන් රජය අසාර්ථකයි. මොනවා කරන්නත් ඉස්සෙල්ලා අපේ ජන ජීවිත අපේ මිනිස් ජීවිත ආරක්ෂා කරන්න ඕන. ආර්ථිකය පස්සේ හදාගන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ තමයි අපේ ජීවිත ආරක්ෂා කිරීම. මොකද ජීවිතයක් නැති වුණොත් ඒක ආයිත් ලබා ගන්න බෑ. ඉතින් රජය ප්‍රබාද වුණා. අවුරුද්ද ප්‍රබාද කෙරුවා. රජය විවිධ අවිද්‍යාත්මක වැඩවලට යොමු වුණා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මේක ඉවරයි කිව්වා. තමන් මල් මාලා දාගත්තා. සම්මාන දුන්න. ඉතින් මේ වගේ කිසිම පදරමක් නැති වැඩ කර කර පසුගිය අවුරුද්ද නිරපරාදේ ගත කෙරුවා. ප්‍රධාන හේතුව තමයි රජයට මුදල් තිබෙන්නේ නැහැ. රජයට මුදල් තිබ්බනම් ඉන්දියාවෙන් මේ එන්නත ලබාගත් තිබ්බා. මොකද 140ක් අපට ආනේ කෙරුවා ඉන්දියාව. ඒ වගේ මම කියන්න ඕන මේ එන්නත ලබා දීමේදී අපේ කඳුරට පළාත්වලට මහනුවර ප්‍රධාන කඳුරට පළාත්වලට තාම එක එන්න තක්කක් දීලා නැහැ. Breaking.lk